මගේ දිනේ මම හිතන්නේ ජූරිගේ පෞද්ගලික වීඩියෝ එකක් සම්බන්ධව සමාජ මාධ්‍ය හා සියලුම මාධ්‍ය විසින් මම හිතන්නේ එය වැරදිට වැටහාගෙන යම් ප්‍රකාශ සිදු කරනු ලැබුවයි. I have no personal anger with anyone. I have no agendas. To me, all contestants at the Mrs. Sri Lanka final were special. I only wanted a fair stage and an equal opportunity for all contestants so that they could give their best. I do not favor anyone, and I will always stand for what I believe is right. This year, Mrs. Sri Lanka will be hosting the Mrs. World Finals. When we do, we'll be welcoming contestants from all over the world, and Mrs. Sri Lanka too will compete to win the crown again on the world stage. I believe it's my duty to mentor and to work with Mrs. Sri Lanka and give her my best to see her reach her greatest potential so that she will have a fair chance to win the crown. I am now ready to hand over the crown. After all, one fair chance is all a woman needs. Thank you. මේ දිනේ මම හිතන්නේ කලින් ජූරිගේ පෞද්ගලික වීඩියෝ එකක් සම්බන්ධව සමාජ මාධ්‍ය හා සියලුම මාධ්‍ය විසින් මම හිතන්නේ එය වැරදිට වැටහාගෙන යම් ප්‍රකාශ සිදු කරනු ලැබුවා. ඉතින් ඒ සඳහා මම ලෝක සංවිධානයෙන් විමසීමක් කළා. ඉතින් එහිදී ඇය පවසා තිබුණේ ඇයගේ ප්‍රකාශය වැරදියට අර්ථ දක්වාගෙන ඇති බව තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් මම හිතනවා ඒක ඇයට ගන්න පුළුවන් තීරණයක් මේක මයින ලෝක සංවිධානය විසිනුත් තහවුරු කරන තීරණයක්. ඉතින් ඇය එහෙම තීරණයක් අරගෙන නැහැ. ඇය පවසන්නේ මෙවර ලෝක තරගාවලිය ලංකාවේ පැවැත්වෙන බවත්, ලංකාවේ ජයග්‍රාහකවට ඇයගේ සහයෝගය ලබා දෙන බවත් සහ ඇය නීත්‍යානුකූලව ඇයගේ ක්‍රවුන් එක එම උත්සවයේදී නියමාකාරයෙන් ලබා දෙන බව මිසක් ඇය කිසි විටක සඳහන් කර නැහැ ඇය ක්‍රවුන් එක ලෝක සංවිධානය වෙත බාර දෙන බවත්.